අයිවුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මයි YouTube channel එක සමග ඔබත් එක් වන්නට නම් අපේ අම්ම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අද මම උයන්නේ දඹල. දඹල කොළ පාටක් තියෙනවා, දම් පාටක් තියෙනවා. මම අද දම් පාට එක උයනවා. දඹලවලට ඉංග්‍රීසියෙන් කියන්නේ wing beans කියලා. ඉස්කෝලේ යන දූදරුවෝ මේව දැනගන්න ඕනේ. wings කියන්නේ තටු වලටයි. බලන්නකෝ මේකේ තටු වගේ තියෙන හැටි. දැන් මේ දඹල කරලේ පොඩි කෙඳි දෙකක් දෙපැත්තේ තියෙනවා. අන්නේ කෙඳි දෙක කොනක් කඩලා දෙපැත්තෙන් ඇදලා ගන්නයි යන්නේ. මෙන්න මේ විදිහට. ඔන්න බලන්න. මේ බලන්න. මෙන්න මේකට තමයි පිහාටු කියලා කිව්වේ. wing beans. මෙතන දඹල ග්‍රෑම් 250ක් තියෙනවා. ඊළඟට අපිට උකු පොල් කිරි කෝප භාගයයි තුන පාත් තියෙන එකමාරයි මිරිස් කුඩු කැමැති ප්‍රමාණය කහ කුඩු තියෙන කාලයි ලුණු කුඩු තියෙන භාගයයි ඊළඟට කරපිංච ටිකක් බී ලුණු ගෙඩියක් අමිරිස් කරල් 3යි සියඹල ඇට 2යි ඊළඟට පොල් තෙල් මේස 1යි බලන්න බොහොම පොඩි කුළු බඩු ප්‍රමාණයකුයි තියෙන්නේ සාමාන්‍යයෙන් හුඟක් දෙනෙක් උයනකොට එළවලු වර්ගවලට තුන පාටික දාලා කිරි දාලා උයලා ගන්නවා. ඔයාලා දකින්න ඇති මම උයපු එළවලු වර්ගවල උයනකොට මොනවා හරි වෙනස් විදියකට තමයි උයන්නේ. අන්න ඒකෙන් තමයි අපි උයන දේ රස කරගන්නේ. ඉස්සෙල්ලාම මම කරපිංච ටික චූටියට කපා ගන්නවා. කරපිංච කියන්නේ අපේ ඇස් පෙනීම දියුණු කරන, අපිව ලස්සන කරන, රුධිරයේ සීනි පාලනය කරන පුදුම ඖෂධයක්. ඉස්සෙල්ලාම මම වතුර එකක් නැටවලා නටන වතුරයකට දඹල ටික දා ගන්නවා. දකුණු පළාතේ අය නම් මේකට කියන්නේ උණුන් ගස්සනවා කියලා. බ්ලාන්ච් කරනවා. අපේ දඹල ටික නටන වතුරයකට දානවා. දාලා තප්පර 30ක් විතර එකේ තියෙනවා 30 seconds දැන් මේක අරගෙන ඇල් වතුරයකට දානවා මේ බලන්නකෝ එයා නම්ේ ශීලී වෙලා නැමෙන සුළුයි ඊට පස්සේ ඇල් වතුරයකට දාලා ඒ වෙලාවම එළියට ගන්නවා දැන් ඉතින් මේ විදියට එකතු කරගෙන හීනියට කපා ගන්නවා බලන්නකෝ කපනකොට පිහියට ස්පොන්ජ් එකක් වගේ දැනෙනවා දඹලවල ප්‍රෝටීන් අධිකයි ඒ නිසා වෙජිටේරියන්ස්ලාට ප්‍රෝටීන් ලබා ගන්න ඔන්න හොඳ නියම කෑමක් දඹලවල විටමින් ඒ සී අධිකව තියෙනවා විටමින් ඒ සී ප්‍රතිඔක්සීකාරකයන් ලෙස ක්‍රියා කරනවා ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙනවා කියන්නේ තරුණ බව රැකගෙනනවා ශරීරයේ පිළිකා සෛල වැඩිවීමත් දුර්වල කරනවා ඒ වගේමයි දඹලවල කැල්සියම් අධික නිසා ඇටකටු ශක්තිමත් කරන්නත් උදව් වෙනවා. ඒ වගේම දඹලවල තියෙන කෙඳි සහිත බව, තන්තු අධික බව නිසා කෑම දිරවීම පහසු කරනවා. ඒ වගේමයි ප්‍රතිශක්තීකරණ පද්ධතියත් ශක්තිමත් කරනවා. දැන් මං සේරම කපාගත්තා. ඊළඟට මං භාජනයේට පොල් තෙල් මේසෙන්දක් එකතු කරගන්නවා. මේ බලන්න පැණි රහයි. නිකන් කන්නත් පුළුවන්. බඩේ තියෙනවා කෑම දිරවන්න අවශ්‍ය කරන බැක්ටීරියා වර්ගය ප්‍රොබයොටික් කියලා. දඹලවල තියෙන සීනි වර්ගය ඒ සීනි වර්ගය මේ ප්‍රොබයොටික් බැක්ටීරියා වැඩෙන්න උදව් වෙනවා. මේ දඹල මේ විදිහට කනකොට පොඩි පැණි රසකුත් දැනෙනවා. ඒ දැනෙන්නේ ඒ දඹලවල තියෙන සීනි ගතිය නිසායි. තෙල් එක රත් වෙනකොට කරපිංච ටික දාගන්නවා. ඒකම ලුණු 3-5 මිරිස් කහ ලුණු මේ සේරම දාලා කලවම් කරගන්නවා ඊළඟට සියඹල ඇට 2යි අවමිරිස් කරල් 3යි දැන් මේ ටික දාලා සාමාන්‍ය ගානකට මලව ගන්නවා මම මෙතන මිරිස් චුට්ටයි දැම්මේ චූටි අයත් කන නිසා ඔයා කැමති නම් මිරිස් කුරු ටිකක් වැඩිපුර දාගන්න ඊළඟට මම පොල් කිරි ටිකත් ඒකටම දාගන්නවා පොල් කිරි ටික දාලා විනාඩි 2ක් විතර නටවලා දඹල ටික එකට දාගන්නවා මේක තමයි මම කිව්වේ මම වෙනස් ක්‍රමයකට උයනවා කියලා මේක මං උයන ක්‍රමය දැන් ඉතින් දඹල ටික දාලා වහලා විනාඩි 3ක් ඉඳලා මධ්‍යම ප්‍රමාණයේ තියලා උයනවා
විනාඩි 3කට පස්සේ ඇරලා ආයෙත් කලවම් කරනවා. ඊට පස්සේ වහලා අටු කින්දරේ විනාඩි 4ක් උයා ගන්නවා. මේක ඝනකම භාජනයක්, තුනී භාජනයක් නම් හොඳටම කින්දර අඩු කරලා උයන්න. භාජනෙන් භාජනයට මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. දැන් විනාඩි 4කට පස්සේ ආයෙ ඇරලා කලවම් කරනවා. මේ වෙලාවේ වට මේව ලොකුයි කියලා හිතෙනවා නම් පොඩ්ඩක් මේ වගේ කෑලි වලට කඩා ගන්න. ඒ වගේමයි ලුණු බලලා ලුණු මදි නම් ලුණු චූට්ටක් එකතු කරගන්න. දැන් ඊළඟට මේක පියනේ වහලා ලිප ඔෆ් කරලා ඔහොමම තියනවා. දැන් මම හොඳටම නිමුණට පස්සේ මේක අරිනවා. හරියට මෑකරල් තෙල් දාපු සුවඳ තමයි එන්නේ. පොඩි කෑල්ලක් අරගෙන රස කොහොමද කියලා බලමු. හරිම රසයි. මම දන්න ඔයා මේ ක්‍රමයට මීට කලින් නම් හදලා නැතුව ඇති. හරිම මිලික්. හරි සුවඳයි, හරිම රසයි. දැක්ක නේද? අපි උයනකොට උයන දේවල් රස කරන්න උමනාට වඩා කුළුබඩු තව තව දේවල් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විවිධ ක්‍රමවලට උයනකොට අපි උයන එළවලු වර්ගවල රස ඒ විදියටම අපිට ලැබෙනවා. ඔයත් මේ විදියට දඹල කරේ වෙලා රසමට කියන්නකෝ. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.